අයිබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම ඉෂාරා පතිරාජ ප්‍රථමේ නවධානයේ ප්‍රවෘත්ති සිරස්තල වෙත IMF කිසිම කොන්දේසියක් වෙනස් කරන්න බෑ ජනපති අවධාරණය කරයි මේ තියෙන ඉලක්ක බෙන්ච්මාර්ක්ස් මාරු කරන්න බෑ සජිත් සහ දයාසිරි සන්ධානගත වෙයි කරගත්ත අවබෝධතාවය සත්‍ය වශයෙන්ම සිස්ටම් චේන්ජ් එක. ප්‍රථමයෙන් දේශීය පුවත්. මෙවර ජනාධිපතිවරණයේදී තීරණය කළ යුත්තේ අපේක්ෂකයින්ගේ අනාගතය නොව රටේ අනාගතය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ණය හිමියන් සමග ඇති කරගත් ගිවිසුම්වල කිසිදු මිනුම් දණ්ඩක් වෙනස් කරන්න බැරි බවයි ඔහු සඳහන් කළේ. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ මාධ්‍ය ප්‍රධානින් සමග ඊයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මාධ්‍යායතන ප්‍රධානින් අතර හමුවක් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේදී පැවැත්වුණා. එහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ජනාධිපතිවරයා කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදහස් පළ කළා. මෙවර ජනාධිපතිවරණයේදී තීරණය කළ යුත්තේ අපේක්ෂකයින්ගේ අනාගතය නොව රටේ අනාගතය බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. තමාට කිසිවෙකු සමග සටනක් නැති බවත් ඉල්ලා සිටින්නේ රටේ ආර්ථිකය ගොඩනැගීමට ආරම්භ කළ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම පමණක් බවත් ජනාධිපතිවරයා පවසනවා. රට හමුවේ ඇති සත්‍ය තත්ත්වයේ සියලු අපේක්ෂකයන් ඡන්දදායකින්ට පැවසිය යුතු බවත් තමන්ට කිසිවිට දූෂණ චෝදනා ලැබූ අයෙකු ආරක්ෂා කරන්නේ නැති බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා. මම ඊයේ හිටියා රූපවාහිනිය දිහා බලලා මං මේක බාරගත්තේ නැත්තම් මොකද්ද වෙන්නේ කියලා. මං රූපවාහිනිය බැලුවේ බංග්ලාදේශේ. අගමැතිනිට යන්න කිව්වා බාර ගන්න ආයතනයක් තිබුණේ නැහැ. අන්තර්පාලනයක් කරන්න පාරේ හිටපු ඒ කණ්ඩායමම කිව්වා අපිට හමුදාව පිළිගන්න බෑ කියලා. මොහොමඩ් යුනස් මැතිතුමා අගමැති කරන්නට කියලා. ඒ ව්‍යවස්ථාවේ තියෙන മന്ത്രിවරයෙක් තමයි අගමැති වෙන්න ඕනේ කියලා. අපි මේ தත්වෙට ගියානේ. ආණ්ඩුවක් නැතුව පා වුණානේ. අපි වාසනාවන්ත රටක් කොහොම හරි ආණ්ඩුවක් හදන්න පුළුවන් වුණා. එතනින් මේ දුර ඇවිල්ලා තියෙනවා. අපි ඇති කරලා තියෙන මේ ගිවිසුම් සියල්ලම IMF සංවිධානයත් අපිට ණය දෙන රටවල් OCC හා චීනේ මේ එකක්වත් අපිට කඩන්න බෑ. මේ තියෙන ඉලක්ක බෙන්ච්මාර්ක්ස් මාරු කරන්න බෑ. ඒවා මාරු කරොත් අපිට මුදල් ලැබෙන්නේ නැහැ. අපිට ඇත්ත කියලා රට බේර ගන්න ලෑස්තිද? නැත්තම් බොරු කියලා බලය අරගන්න ලෑස්තිද කියලා හිතන්න තියෙනවා. නාමල් රාජපක්ෂ ලොකු සටනක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවද ඔබතුමා? සටන කොහොමද තියෙද කියලා මම දන්නේ නැහැ. මං ඒදී සටන් කරන්න නෙමෙයි. මේ ප්‍රතිපත්තිය කියලා රට ඉදිරියට යන්න ඕන නම් මේකයි එකම මාර්ගය කියන්නේ. ඊළඟට ඔබතුමා නැවතත් මේ රටේ ජනාධිපති කරන්න ඕන නම් මේ රටේ ජනතාව ඒ සඳහා සැදී පැහැදී සිටිනවා නම් ඔබතුමාට ඊළඟට තියෙන සුසුකම් මොකද්ද? මේ රටේ ජනතාවට ඊළඟට ඔබතුමා දෙන්නේ මොකද්ද? මේ තියෙන තත්ත්ව ඉදිරියට ගෙනිහිල්ලා හොඳ ආර්ථිකයක් දෙන්න ඊළඟ අවුරුදු 5. This is regarding vehicle imports, so imports, the ban of vehicle imports, so that at least the people who can import vehicles can do that. Are you thinking of options like that after you get re-elected? Next year we will be allowing vehicle imports by stages because we need the custom duty to make up for revenue. So there will be, but we are waiting for, I think our reserves have been built up. So it should be in a position to allow the import of vehicles because duties from vehicle imports, a major source of revenue, the government, we need it for next year. Mebara Janadhipativarnaya gathara passe visheshenma obe prathiwadin vidihata. Eka pattakin tharangavadino vidahayaka janadhipativarun dedenekuge putraratnaya. Thaw pattakin රාජ්‍යපලයක් ලබා නොගත් අපේක්ෂකයෙක් ජනතාව ආකර්ෂණය කරමින් ඔහු ජනාධිපති ධුරය සඳහා තරඟ වදිනවා. සිව්කොන් සටනක් නිර්මාණය වෙලා තියෙනවා. පේන්න තියෙන විදිහට. ඔබතුමන් කියන්නේ අනෙක් අපේක්ෂකයන් තිදෙනා ඔබට අභියෝගයක් නෙවෙයි කියලාද? මට අභියෝගයක් නෙවෙයි. මන් දෙන්නේ ඔබේ අනාගතය ගැන. ඒ අය දෙන්නේ තමන්ගේ අනාගතය ගැන. ඔබතුමන්ලා තීරණය කවුද කියලා. අනුර දිසානායක මන්තුමා එක මම මිත්‍රයි. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. වේදිකාවේ අපි කතා කරන්න පුළුවන්. විවාද කරන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක විරුද්ධවත් මම දේශපාලනය කළා තියෙන එකටත් කළා තියෙන. ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලනය. ප්‍රේමදාස මැතිතුමන් දෝෂාභියෝගයේ කාලේ මම බේරලා දුන්නා. බංග්ලාදේශයේ මේ වෙද්දී තියෙන තත්ත්වයත් එක්ක ඔබතුමා උපදේශයක් දුන්නේ නැද්ද බංග්ලාදේශයේ ජනාධිපතිතුමාට? ඔබතුමා හදිසියෙත් එතන ජනාධිපති ධුරේ හිටියානම් මොන වගේ පියවරක්ද මේ වගේ කාලවක වණුක ගන්නෙ? මෙහෙම එකක් වෙන්නේ නැහැ එච්චරයි. හැම වෙලේම විපක්ෂ නායක එළියෙන් තියන්න ඕනේ. එයා ගිහින් බස් වෙලා එතකොට. ඔබතුමා සහ අධිකරණය අතර යම් සියලු ගැටුමක් තියෙනවාද මහාන හේතුව ඔබතුමා හෝමාගමදී දවස් කීපයකට ඉස්සෙල්ලා කිව්වා කතානායකතුමාට CG සමග සාකච්ඡා කරලා मैं आईजीपी के इशू एक एड्रेस कराने के लिए ना मुत आधे वेनकां एक हिमून ने ये दिन ना तेरा करने का न मगे करने मैं योजना अधूरना उसाव एक पैतक इंती ने अधूरना पार्लिमेंट तो अनिप पैत इंती ने अधूरना बाला कराने बयाने कताना है कि तुम्हारे बात आग्रहित शकार तुम्हारे दंग वाटा एक तुला इन्हें बहुत ना विशेषम पहुँचेंगे और वाटा एक तुला इन्हें बहुत ना चौदना बहु में अक्तिन काटती है विशेषम आरगले काल सीमा वे मेगुलंड बहु बाराबतल चौदना है लोना ना अब तुम्हारे विश्वास है तीनों तो मेवा के कंडा मक्के को बड़े जागरण करा गमन करने पुलांग वेकेला मांगे कि इन्हें पार्लिमेंट में मंत्री वरु उनके चौदना तीनों है तो नडुदाल तीनों मंकाउरुत नावत्तला ने काउरुत नकोड़ पे का कपी दाल तीनों एंटी करप्शन है दें प्रोसीड्स ऑफ क्राइम एक्ट का दें इन साथी आप अनुमत कर लगा सेट करना तो विशाल एक आती है ना काउरुत कथा करे ने हमें एक के नाम दूषणे दूषणे की ना मुनाद करने के लिए काउरुत किया ना भी के लिए तीनों में नीति ओक्कम तीनों अब तुम आप बहुत देकर लती ना बहुगे काल सीमा तुला पटाते का पेन हो मंगाहन ने चौदना तीन खंडा मत को बड़ी इधरी गमनक तीनों तो किन का तुम्हें मंगाहन मागी इधरी गमन तीन ने जनाधिपति बनना ඒයාගේ ඉදිරි ගමන තියෙන ඊට පස්සේ පාර්ලිමේන්තුවට එන්නේ. ජනදායකයන් ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරොත් ඒ ප්‍රශ්නේ එතනින් ඉවරයි. කිසිම മന്ത്രിයෙක්ට විරුද්ධව මං ඉන්න කාලෙදී කිසිම නඩුවක් දැම්මනම් මං ඒකට අත ගැහුවද? මං ඇමතිවරු ආරක්ෂා කරන්න ගියාද? දේශපාලනේ අපි එක එක අයක වැඩ කරනවා. ඒ අය හොරුද නැද්ද කියන එක නීතියෙන් හොයන්න ඕනේ. ඉතින් නීතියෙන් හෙව්වෙක නේ මේ තියෙන්නේ. ඒත් අන්තිම තියෙන්නේ තින උසාවිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි පාර්ශවයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග ඊයේ සන්දානගත වුණා. ඒ අනුව එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි පාර්ශවයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හිමිවනු ඇතේ. සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි පාර්ශවය සහ තවත් පාර්ශව කිහිපයක් සන්දානගත වුණා. ඊට අදාළ කිවිසුම අත්සන් කරනු ලැබුවේ බත්තරමුල්ල වෝටර්සේජ් හෝටල් පරිශ්‍රයේදී. සමගියයි නිදහසයි දිනවමු යන්න මෙහි තේමාවයි. ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය ලබා දීම සඳහායි මෙලෙස සන්දානගත වී ඇත්තේ. මේ රට ගෙවා දමා දශක 7ක කාලය තුල හැලුණු ලේකන්දරාව හොඳටම ඇති. ගැටුණු ප්‍රචණ්ඩතාවයන් හොඳටම ඇති. අප නව නිදහස් ශ්‍රී ලාංකික ජාතිය නිර්මාණය කිරීමේ වගකීම ඉදිරියේ තව සති කීපයකින් එළඹෙන ජනාධිපති වරණයෙන් ආරම්භ කළ යුතුයි මා විශ්වාස කරනවා. හෙට අපි සුකදදාස ගෘහස්ස ක්‍රීඩාංගණයේ සමගි ජන සන්දානය පිහිටවන්න කටයුතු කරනවා. ඒකේ සමාජිකයෙක් විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්කහු වීම ගැන නැවත වරක් අපි ආඩම්බර වෙනවා. මේ අර්බුදයෙන් ගොඩ ඒමට නම් අපගේ වගකීමක් තියෙනවා. ඒ වගකීම තමයි අපි හරි ස්ථානයක අවිශ්වාසනීය තැනක විශ්වාසනීය කණ්ඩායමක් එක්ක මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් විශ්වාසනීය නායකයෙක් එක්ක අපි කටයුතු කිරීම. අපිට මේ රට ඇතිවෙන්න ඩීල් දාපු මිනිස්සු ඉන්නවා. නායකත්වයෙන් නිසා, අගමැතිකන් නිසා, ජනාධිපතිකන් නිසා, තනතුරු නිසා, පවුල රකින්න නිසා, හොරක් වහන්න නිසා නොයෙකුත් ඩීල් දාපු රටක්. දැන් ඇති වෙලා තියෙන හෙම්බත් වෙලා තියෙන්නේ මේ සියලු දේවල් විශ්ලේෂණය කරපු නායකෙක් සමග එකතු වෙලා අපි මේ ගමන යන්න ඕනේ. සජිත් ප්‍රේමදාස මැතිතුමාට අවුරුදු 24ක් පාර්ලිමේන්තුවේ පොල් ගෑවේ නැහැ. උදේ ඉඳන් රෑ වෙනකල් විවිධ ප්‍රශ්න ගැන එතුමා කතා කරලා මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන නායකයෙක්. මමත් අවුරුදු 20ක් පොල් ගෑවේ නැහැ පාර්ලිමේන්තුවේ. අපිට පුළුවන් ඒ අලුත් නායකත්වය දෙන්න මේ රටට මතක තියාගන්න. වෙන විපක්ෂ නායකයෙක් නම් ආණ්ඩුවට බැන බැන ආණ්ඩුවට දෙස් දෙවුල් තියදී ආණ්ඩුව කරනවා විවේචනය කර කර ඉන්නවා මිසක වැඩ කරන විපක්ෂ නායකයෝ නෙමේ ඉතිහාසය අපි දැක්කේ. නමුත් එතුමා Tamanට හම්බෙන හැම දෙයක් අතට අරගෙන ඒක මිනිසුන්ට දෙන වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. හොඳින් අවබෝධ කරගන්න අපේ රජයක් තුල වගකීම් බාර ගන්නවයි කියන්නේ පෞල්වාදය පැත්තක දමලා ඥාති සංග්‍රහය පැත්තක දමලා තමන්ගේ ගජමිතුරන් පෝෂණය කිරීම පැත්තක දමලා සුවහසක් ජනතාවගේ සුභසිද්ධිය උදෙසා කැපකිරීම කරලා පරමාදර්ශී ගමන අනුන්ට දේශනා කරන්නට පෙර තමන් සුදුසු ගුණෙහි පිහිටා සිට කටයුතු කිරීමක් අන්න ඒකටයි මුල පුරන්නේ. ඒ නිසා මෙතන ඇමතිකම් බෙදීම ආයතන ගැසට් කර ගැනීම කාටද මොන අමාත්‍යංශයටද ආයතන ලැබෙන්නේ මොන පාර්ශවයටද මොන පක්ෂයකටද සභාපතිකම් ලැබෙන්නේ ඒවා කිසිවක් අපේ ගිවිසුම වල නැහැ. තමන්ට අගයක් එකතු කර ගැනීම නෙවෙයි. තමන්ගේ බඩ ගෝස්තරවාදී දූෂිත ක්‍රියාදාමයන් ශක්තිමත් කිරීම නෙවෙයි. ඒ නිසා හොඳට මතක තියාගන්න අද අපි මේ ඇති කරගත්ත අවබෝධතාවය සත්‍ය වශයෙන්ම සිස්ටම් චේන්ජ් එකක්. සුපුරුදු දේශපාලන ගිජුකම් කෑදරකම් මත බලතණ්හාව මත තමන්ට ලැබෙන්නා වූ බල පරාක්‍රමය මත පදනම් වුණු දේශපාලන ගමනක් නොවේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ නිදහස් පක්ෂයේ නම්භාවිතා කරමින් සන්ධානගත වීම අනීතික ක්‍රියාවක් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. කිසිදු ජන පදනමක් නැතිව එම සන්ධානගත වීම සිදු කර ඇති බවටයි ඔහු චෝදනා කරන්නේ. ඉතාමත් නීති විරෝධී කටයුත්තක් සිද්ධ වුණා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම පාවිච්චි කිරීම. ඒක කිසිසේත්ම තිලංග සුමතිපාලට නම පාවිච්චි කිරීමේ හැකියාවක් නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මම පවරපු නඩුවකින් ඉතාමත් පැහැදිලිව කියලා තියෙනවා තිලංග සුමතිපාලගේ ලේකම් ධූරය අත්හිටවල තියෙන කටයුතු පිළිගන්නේ නැහැ කියන එක මැතිවරණ කොමිසමත් ලිඛිතවම ඒ පිළිබඳව දැනුම් දීලා තියෙනවා හුව පිළිගන්නේ නැහැ කියලා. එවන් තත්ත්වයක් තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම පාවිච්චි කළා ගිවිසුම අත්සන් කිරීම සම්පූර්ණ නීති විරෝධී. ඒකට ඉදිරියේදී අපි අවශ්‍ය පියවර ගන්නවා. මම දන්නේ කවුද රවට්ටන්න යන්නේ කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා මේ වගේ පුද්ගලයන්ට රැවටෙනවද කියන එක පිළිබඳව තමයි කල්පනා කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට නම පාවිච්චි කළා ලේකම්වරයා විදියට දයාසිරි ජයසේකර ගිවිසුමක් අත්සන් කරා කියලා අපිට වාර්තා වෙනවා. ඒක සම්පූර්ණ අනීතිකයි කියලා. මේ නිකන් ව්‍යාජව කරන කටයුත්තක්. මේක කිසිම වැදගත්කමක් නැහැ. ජනතා සහභාගීත්වයකුත් උන්ට නැහැ. අඩු ගානේ මූලස්ථානයක්වත් නැති කණ්ඩායමක් ගිහිලා තමයි මේ ගිවිසුම් අත්සන් කරන්නේ. මේක කිසිම තේරුමක් නැති දෙයක්. ඊළඟ මැතිවරණයේදී ප්‍රතිඵලය කොහොමද කියලා බලා ගන්න ඕන. මේ කෙනෙක් දෙන්නෙක් ගියා කියලා පක්ෂයේ පාක්ෂිකව එතන එකතු වෙන්නේ නැහැ. අපේ රැස්වීම මාලාවෙම දකින්න ඇතිනේ පාක්ෂිකව කොහෙද ඉන්නේ කියලා. එම පුවතත් සමග සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ඔබට සුබ දවසක්.